මගින් ඉස්ුරි නවත පැමිීම වලක්වයි ඇන්මරහංකන්නයක් නෑ. කොවි රෝගේකු ඇසුරු කල හෝ ඇසුරුකර ඇතැයි සැක කරෙන ඒත් රෝගලක්ෂණ නොපෙන් වන පුදගලයන් බාහිර ඇසුරෙන් මිදී නිවස් වලට වී නිශ්චිත කාලයක් ගතකිරීම නිවස් ගත නිරෝධායනයයි අදල් පුද්ගලයා රෝගක අවසන් වරට ඇසු කලායි සැක කරන දින සිට අවම වශයෙන් දිනදා හතරක කාලයක් මෙලෙස නිරෝධයනයට ලක් කෙරෙනවා ඔබ එලෙස නිවස්ගත නිරෝධයනයට යමු වූ පුදගලයෙකුනම් ඔබ ඔබේත් පොද සමාජයත් සුබසත උදසා අනුගමනය කළයුතු පිළිවත්කිහි පයක් වනවා. ඔබ නිරෝධහයන කාලය තුළ කිසිම විටක නිවසින් බැහරවයාම හෝ බහිර පුද්ගලයාන් නිවසට ඇතුළුකරගැනිබෙන් බලකින්න. කොවි රෝගයා ඇසු කලාායයි සැකරන පුද්ගලයා නිවසේ බෙනමම කාමරයක රැඳ සිටීමත් හැකි සෑම විටම වෙනමම ඩනකාබරයක් වැසිකළයක් භාවිතකිරීමත් වැදගත්. කිරීමට අපහසු අවස්ථාවල භාවිතෙන් පසු ජලකරාම දොර හැඬඩල ආදිය සබන් හෝ පිරිසිදු කාරකයොදා පිරිසිදු කිරීමත් අනිවාර්ය වනවා සෑම් විටම පෞද්ගලිකව පාච්ි කරන ඇද ඇතිලි තුවා පිගන්කෝප් හැඳදි ගෑරපපු ආදිය වෙනමම තැබිය යුතු අතර එසේ භාවිත කරන උපකරන වෙනමම සබංයොදා හොඳින් සේදීමත් අත්‍යවශ්‍යයි. ඔබ නිවසේ සිටියදී නිවසතුළට වාතාශ්‍රය හොඳින් ලැබෙන්නට සලස්වන්න. නිවස තුළ පවුලේ සාමාජිකයිෙන් හමුව විට මුහුණ ආවරණ පළඳී යුතු අතර එකිනකා අතර මීටරක පරතරයක් ද පොත්වාගේ නිමට උත්සාහ කරන්න. අපිරිසිදු දෑත්වලින් මුහුණ කට නා Sඇල්ලීමෙන් වැලකී යුතු අතර සබන්ජදා අවුම වශෙන් තපපර විසක්වත් දැත්හොඳින් සෝදාන්න. ැනම් නිවසේ සීලු දෙනාගේ ශරීර උෂණක්වය දවසට දෙවරක්වත් උෂ්නොත්තමානයකින් මැනගන්න. වයස්කත හෝ නිදංගත රෝගයකින් පෙළින අය නිවසේ විසේනම් ඔන් හැකිතරම් ඇත්තු ැබියුතු අතර ඔන් නියමිත අෞෂද නිසායාාකාරව ගැනීමදවැදගත්. භාවිත කරන ටිෂ කඩදාසි ඉවතැන හුණු ආවරණ ආදිය තියන සහිත කසලබඳුලකට බැහැර කරන්න. පෝෂදායි ආහාර නිතර ආහාරට ගැනීම දිිනකට වතුරලීට දෙකත් දෙක හමාරත් අතර ප්‍රමාණයක් පණනය කිරීම වගේ සැල්ල මනසිකින් සිටීම. අනිවාරයෙන් කළ යුතුවනවා. එසේ නිවස්ගත නිරෝධයිනයට යොම සිටින ඔබට. යම් හයකින් උන කැස් සෙම් ප්‍රතිශ්වාව හුස්මගෙනීමේ අපහසුතා උගරේ වේදනාව ඇඟපතවේදනාව ආදී රෝගලක්ෂණ ඇතිවූ හොත් ප්‍රදේශයේ සෞඛ්‍යව වෛද නිල්ධාරීවරයායට හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හැකි ඉක්මනින් දැනුම් දෙන්න. ලීව ආයුෂ් කොහොම්පොෂැම්පෝ දිගු ගනෙති වරලසකට?